विश्वे आशीर्वाद स्वभाद हमें अपूर्वतम बल अंगे शक्ति आशीर्वाद मे धर्व हेमोटम लभवा के प्रार्थना अत मम धर्वाट कियादेन सोदान तवा प्रबल मुदल आकर्षण कुरक मेवेन मम लंबादेन सीरूम मुदल आकर्षण कुरक सह अभ्यास धर्व प्रबल मुदल आकर्षण करना सतट पनवीदेवलना ඒ හැමදේම ඇත්තටම මට පුදුමාකාර ආත්ම තෘප්තියක් ලබා දෙන බව හදවතින්ම කියන්නට ඕනේ. ඒව දකිනකොට ඒ දරුවන්ගේ ජීවිතවලට ඒවයින් වෙච්ච යහපත ඒ තුලින් දරුවන්ට ජීවිතේට ලැබිච්ච පහසුව දකිනකොට මට පුදුමාකාර සතුටුයි. ඉතින් නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් දරුවන්ට මේ යථාර්ථය තුල වෙන ශක්ති හීනතාවලි දුරු වෙලා නැත්තම් වැළකීලා හරි විදියට තමන්ගේ ශක්තිය ඉහළ පරාසයක තියාගෙන මුදල් ආකර්ෂණය කරගන්නට තමයි මම මේ උගන්වන්නේ. ඒක හරියටම කරන දරුවන්ට ඒ ප්‍රතිඵල ලැබිලා ඇති සමහර දරුවෝ පරිවිදේ වෙනවා. මොකද පුතේ මේ ශක්තිය කියන එක හැමදාම ඒකාකාරව තියෙන්නේ නැහැ. කොයිතරම් ආධ්‍යාත්මිකව ඔබ බලගන්නවත් ඒ දීලා තියෙන මුදල් ආකර්ෂණ පිළිවෙත් ඒකාකාරීව කරගෙන ගියේ නැති වුණොත් හරි විදියට භාවාත්මකව හිටියේ නැති වුණොත් නැවත ඔබේ ශක්තිය හීන වෙනවා. ඉතින් ඒක නිසා මම කියලා තියෙන දේවල් මම දරුවන්ට උගන්වලා තියෙන විදියට තමන්ගේ භාවයේ පිහිටවා ගැනීම අභ්‍යාස නිවැරදිව කිරීම ආශිර්වාද පරිගු සහ හිරු මැණික්වල ශක්තිය සූර්යා ලෝකයෙන් ඒ ශක්තිය තමන්ගේ ඕරාව වෙත ලබාගෙන ඒ පිරිසිදු වීම ටික සිද්ධ කර ගැනීම තමන්ගේ නිවස ශාක හමුදාවෙන් බලවත් කිරීම ඊට අමතරව මම දීපිපෙන මල් වර්ග තමන්ගේ නිවසේ වවන්න කියලා තියෙනවා. සුවඳ භාවිතා කරන විදිය කියලා තියෙනවා. ගේ ඇතුළත පිරිසිදු කරන විදිය කියලා දීලා තියෙනවා. මේ දේවල් ටික ඒ විදියටම කරේ නැති වුණොත් මේ ශක්තිය ඌනතාවල් ඇති වෙන්නට පුළුවන්. ඒ විදියට ඒ ටික ඒ විදියටම කරගෙන ගියොත් මේ දීලා තියෙන හැමදාම මම දරුවන්ට කවුරු හරි දරුවෙක් වෙනුවේ මම මේ ශක්තිය ලබා ගන්න මේ ලෝකේ විවිධ විවිධ දරුවන්ගේ ශක්තිය මේ මට්ටම් වෙනස්. එතකොට ඒ හැම දිනාටම ප්‍රතිඵල ලබා ගන්න මේ වීඩියෝස් නොමිලේම ලබා දෙන්නේ ඒකයි. මාව අත්‍යවශ්‍ය දරුවෙක්ට සෞභාග්‍ය රන්දුරු ටූ වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. දීලා තියෙන මේ ගුරුකම් සහ අභ්‍යාස වලින් ප්‍රයෝජන ලබා ගන්න බැරි නම් හිත එකඟ කරගන්න බැරි නම් හිතට ගැටලු ඇති වෙනවා නම් ඒ දරුවන්ට මම සෞභාග්‍ය රන්දුරු ටූ වැඩමුළුව ලබා දීලා තියෙනවා. මගේ මිල කළ නොහැකි කාලය තමයි දරුවන්ට ඒ ලබා දෙන්නේ. හැබැයි ඒ සේවය අත්‍යවශ්‍ය දරුවෙක්ට විතරයි ඒක ලබා ගන්නට පුළුවන්. මොකද ඒක නොමිලේ දුන්නොත් ඒක වටින කමක් නැහැ. ඒක නිසා අවශ්‍යම දරුවෙකුට ඒක ලබා ගන්න පුළුවන්. නොමිලේ සියලුම මුදල් ආකර්ෂණ අභ්‍යාස දරුවන්ට ආදරයට තමයි දීලා තියෙන්නේ. කිසි දෙයක් මම අංගන්නේ නැහැ. ඕන තරම් දරුවෝ ඉන්නවා මේ දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාස චැනල් එක හරහා බලලා ඒ ගුරුකම් කරලා ඒ විදියට හිත තියාගෙන හරි විදියට මුදල් පුතේ මිලියන ගණන් ගත දරුවෝ ඉන්නවා. මත් එක කතා කරලා නැහැ. ඒගොල්ලෝ අරගත්තේ ආශිර්වාද පණිකු විතරයි. කතා කරන්න අවශ්‍ය නැහැ කියලා දෙන විදියට කරාම කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් යම් කිසි දරුවෙකුට මූලමේ ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ යාට ඒ අභ්‍යාස කරන්න බෑ. යාට මූලමේ ගැටලු ගොඩාක් තියෙනවා. යාට අභ්‍යාස කරන්නත් බෑ. හිත එකඟ කරගන්න බෑ. එහෙමනම් පුංචි පුංචි ආධ්‍යාත්මික ගැටලු තියෙනවා. එතකොට ඒ දේවල් හරියට निराකරණය කරගන්නට මාර්ගෝපදේශනය මට පුළුවන් දරුවන්ව මෙහෙවන්න විතරයි. දරුවෝ තමයි ඒක කරන්නට ඕනේ. ඒක ලබා දීම සිද්ධ කරනවා. ඒගොල්ලන්ට පිළිවෙත් ලබා දීම සිද්ධ කරන්නට හැකියාව තියෙනවා. මේ මාර්ගෝපදේශනය අවශ්‍ය දරුවන්ට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඉතින් තාමත් වැඩමුළු නවත්තන්නේ නැතුව මට මේ හැමදේම ඉවත් වෙලා මගේ ආධ්‍යාත්මික ගමන තුළ යන්නටයි අවශ්‍යතාවය තියෙන්නේ. නමුත් දරුවෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් තව ටික කාලයක් දරුවන්ට මේ කරන සේවය සිද්ධ කරනවා. ඒක තමයි මම ලබා දෙන කාලය උපරිමයෙන් ප්‍රයෝජන ගන්න කියලා දරුවන්ට කියනවා. මේ වචනවල තියෙන බලය ශක්තිය දරුවෝ ලබා ගන්නද කියලා ආදරයෙන් මතක් කරනවා. දැන් මම ඒක කියනකොටම මම 4 4 4 දැක්කා. ඉතින් මට ඕනේ හරි විදියට දරුවන්ගේ හිත එක මෙහෙවන්නට. මොකද මේ අපි
යම් කිසි විදියකින් මොනවා හරි අපේ ජීවිතේ අපේ දුකට පත්වෙන දෙයක් වෙනවා නම් ඒ හැමදේම දරුවා ආකර්ෂණය කරන ශක්තිය වෙන කිසි දෙයක් නෙමෙයි. ඔබේම තමයි ඇතුළාන්තයේ ගැටලු තියෙන්නේ. ඔබ ඇතුළාන්තයේ ගැටලු තියෙන නිසාම තමයි ඔබට ඒ වගේ දේවල් අත්විඳින්න වෙන්නේ. ඔබේ හිත නිවිලා තියෙනවා නම් ඔබේ හිතේ කිසිම අනවශ්‍ය සිතුවිල්ලක් නැත්තම් ඔබේ හිතේ පීඩනයක් නැත්තම් වෛරයක් නැත්තම් චපිතයක් නැත්තම් ඔබ හරියම සතුටින් ඉන්නවා නම් ඔබට හැමදාම ආකර්ෂණය වෙන්නේ සතුටු දේවල්ම විතරයි. ඉතින් ඒක නිසා තමයි අමතිස්සෙන් මම දරුවන්ට කියන්නේ නිවැරදිව මේ ශක්තිය ආකර්ෂණය කරන්නට ඔබ දැනගෙන ඉන්නට ඕනේ කියලා. ඉතින් අද මම දරුවන්ට ලබා දෙන්නේ තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ ඊළඟට තමන්ගේ ගෙදර ප්‍රධාන දොරටුව බලවත් කරන්නට තවත් ඉතාම ප්‍රබල ගුරුකමක්. ඇත්තටම මේ ගුරුකම ඔබට හරිම ලේසියෙන් කරන්න පුළුවන්. කිසිම ලොකු දේවල් ටිකක් නැහැ කරන්න. මේකට මේක තවත් සිද්ධාලේප ගුරුකමක් කියලා කියන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ හැමදාම උදේට මේක කරන්නට ඕනේ. ඇඟිල්ලට තමන්ගේ ඇඟිල්ලෙන් තමන්ගේ දබර ඇඟිල්ලෙන් හෝ ඕනම වෙදගිල්ලෙන් හෝ වඩා හොඳයි සිද්ධාලේප ගන්නවා නම් වෙදගිල්ලෙන් ගන්න. වෙදගිල්ලෙන් අරගෙන මේ හිරු රේඛාවේ තමන්ගේ අතේ ගැහැණු කෙනෙක් නම් වම් අත පාවිච්චි කරන්න, පිරිමි දරුවෙක් නම් දකුණු අත පාවිච්චි කරන්න. දැන් මේක ගන්නකොට දැන් අපේ වම් අතේන ගැහැණු දරුවෙක් නම් වම් අතනේ අපි පාවිච්චි කරන්නේ. එතකොට ඒක නිසා දකුණු අතේ වෙදගිල්ලෙන් සිද්ධාලේප පොඩ්ඩක් අරගන්න. අරගෙන සිද්ධාලේප පොඩ්ඩයි අරගන්නේ. ගොඩක් ගන්න එපා, සාමාන්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් දරුවන්ට. ඒ අරගෙන ඒක තමන්ගේ මේ හිරු රේඛාව. මම හිරු රේඛාව ගැන ගොඩාක් දරුවන්ට මේ මගේ මේ වීඩියෝස් වල කියලා තියෙනවා. මේ වීඩියෝ දිගට හැම එකක්ම අතාරින් නැතුව බලන දරුවන්ට ඒව දන්නවා. හිරු රේඛාව තියෙන්නේ හැම දරුවෙගෙම වෙදගිල්ලට පහලින්. වෙදගිල්ලත් මේ අල්ලත් එකට එකතු වෙන තැන තමයි හිරු රේඛාව තියෙන්නේ. හිරු රේඛාවේ ගන්න සිද්ධාලේප ටිකක්. සිද්ධාලේප ටිකක් හිරු රේඛාවේ සාමාන්‍ය ප්‍රමාණයට ගන්න. ඒ ගාලා තමන් මනසින් දකින්නට ඕනේ. දැන් මේක ගාගෙන තමන් ඉන්න තුනේ ප්‍රධාන දොරටුව. මේ තියෙන්නේ තමන්ගේ ප්‍රධාන දොරටුවේ පිටිපස්ස. ඒ කියන්නේ පිටත පැත්ත. මේ පිටත පැත්තේ මෙහෙම මූණලා හිටගන්න. දැන් දොරටුව තියෙනවා. දොරටුවේ ප්‍රධාන දොරටුවේ මේ මෙතන උළුවස්ස යට නෙමෙයි. උළුවස්සට මෙන්න මෙතනින් වගේ තමයි ඔබ හිටගන්න ඕනේ. හිටගන්න. දැන් තමන්ගේ වම් අතේ හිරු රේඛාවේ මේ සිද්ධාලේප ආලේප කරලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට තමන් ගාව තියෙන මම දරුවන්ට බලගන්නලා ඉවලා තියෙන හිරු වැණික් සහ මේ රන් පළිඟුව මේ දෙකම මෙතන තියාගන්නට පුළුවන්. අවශ්‍ය නම් ඔබට මම අනිවාර්යෙන්ම හිරු රේඛාව හිරු මැණික් වලින් බලවත් කළ යුතුයි මගේ අභ්‍යාස කරන දරුවෝ. මැණික් ලබා ගන්නට බැරි දරුවන්ට තමයි මම ආශිර්වාද පණිගු දෙන්නේ. ඒකිනුත් ඔබට දීලා තියෙන රන් පණිගු මම ඒක බලකන් වල එවලා තියෙන්නේ. ඒක තියාගන්න. මේ හිරු මැණික සහ මේ රන් පණිගුවත් තියාගෙන ඔබ මනසින් දකින්න රන් නලයෙන් සහ රන් දොරටුවෙන් රන් දොරටුවක් ආකාශේ මවා ගන්නවා. ආකාශේ වැවිච්ච රන් දොරටුවෙන් මුදල් මිටි 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 තමන්ගේ මේ අත දිහාවට මේ හිරු රේඛාව දිහාවට ඇදිලා එන විදිය මගේ දරුවෝ දකින්නට ඕනේ. එතකොට මේක අවුව තියෙන වෙලාවක නැත්තම් උදෑසනම හිරු එළිය කරන්න පුළුවන්. උදේ පාන්දරම වැඩට යන දරුවන්ට අවුව නැතුව කරත් ගැටලුවක් නැහැ. නමුත් මේ ආශිර්වාද පළිඟු සහ මැණික් මේතන තියාගෙන බලවත් කරනකොට මේ සුවඳ මේ සිද්ධාලේපත් එක්කලා වඩා හොඳයි හිරු එළිය කරනවා නම්. හැබැයි මේ උළුවස්ස යට ඉන්න එපා. එතකොට මේ ශක්තියින් එන මේ ශක්තිය අවහිරතා ඇති වෙනවා. උළුවස්ස කොයි වෙලාවකවත් මේ ගැටලු වලට ලක් කරන්නේ නැහැ. උළුවස්සට ඉස්සරහින් තමයි ඔබ හිටගන්නට ඕනේ. ඔබ දකින්නට ඕනේ රන් නලය. දැන් ඔබේ ඉස්සරහින් රන් නලය ඇවිල්ලා තියෙනවා. රන් නලයේ මුදල් මිටි 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 ඔබ දිහාවට ගලාගෙන එනවා. ඔබේ උළුවස්සෙන් මෙහෙම ඇරිලා එනවා ඔබ දකින්නට ඕනේ.
එතකොට මේක වහලා නෙමෙයි තියාගන්නට ඕනේ ඔබේ මේ ප්‍රධාන දොරටුව. ප්‍රධාන දොරටුව අරින්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් ගේ ඇතුළට නේ ඇරින්නේ. ඇරලා තමයි ඔබ මෙතන හිටගෙන මේක රකින්නට ඕනේ. ඔබ ගාවට ඔබේ දිවස ඇතුළට පුදන් විටි 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 ගලාගෙන එන විදිය දකින්නට ඕනේ. ඒ දැකලා තමන්ගේ ඒ සාමාන්‍ය විනාඩි 10ක් විතර මේක දකින්න පුතේ. ඒ දැකලා ඊට පස්සේ මෙන්න මේ උළුවස්සේ ප්‍රධාන දොරටුව බලවත් කරන්නේ අපි පාවිච්චි කරන්නේ උළුවස්ස. උළුවස්සේ මෙන්න මෙතනයි මෙතනයි තමන්ගේ අතේ තියෙන සිද්ධාලේප ටික ගන්න. මෙතනයි තමන්ගේ හරියටම තමන්ගේ ඇස් මට්ටමේ මේ ප්‍රධාන දොරටුවේ මැද ලක්ෂ දෙකේ මේ සිද්ධාලේප ටික ගන්න. මේක හැමදාම සිද්ධ කරන්න ගැටලුවක් නැහැ. සිද්ධාලේප සුවඳ උළුවස්සේ තියෙනවා නම් සිද්ධාලේප සුවඳ නිවා වුණාට පස්සේ කරන්න ගැටලුවක් නැහැ. හැබැයි මම කැමති ගොඩාක් මේකට පාවිච්චි කරන්න පුළුවන් ටිකක් පාවිච්චි කරලා මේ දෙකේ ගාන එක සිද්ධ කරන්න හැමදාම. ඒකෙන් ඉතාම ප්‍රබල වෙනසක් ඔබට දැනේ. ඔබේ මුදල් වාසන ඔබේ නිවස කවදාකවත් අගහිඟයක් වෙන එකක් නැහැ. කිසිම දවසක් අගහිඟයක් වෙන එකක් නැහැ. ගෙදර ගැටලු තියෙනවා නම් ඔක්කොම විසඳිලා යයි. විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් විසඳිලා යයි. ඒ වගේම මේක කරලා ඉවර වෙලා දරුවෝ දකින්න ප්‍රධාන උළුවස්ස ළඟ මේ ප්‍රධාන දොරටුව සහ මේ ප්‍රධාන උළුවස්ස ළඟ රත්තරම් පාටින් දිස්න විහිදෙනවා. ප්‍රධාන උළුවස්සෙන් රත්තරම් පාටින් දිස්නයක් විහිදෙනවා. උළු වටේම මනසින් දකින්නට උන ඔබ මේ මුදල් ආකර්ෂණය කරමින් ඉන්නකොට ඔබ දකින්නට ඕනේ මේ ප්‍රධාන උළුවස්සෙන් මේ විදිහට රන් පාට එළි විහිදෙනවා මනසින් දකින්නට. දැන් මුදල් විහිම ගලාගෙන එනවා ඇතුළට. මේ කැරලා තියෙන්නේ මේ දොර ඇරලා තියෙන්නේ. මුදල් ගලාගෙන එනවා රන් පාටින් දිදුලමින් තමයි මේ උළුවස්ස තියෙන්නේ. ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව මේ විදිහට බලවත් කරන්න. පුදුමාකාර වෙනසක් අත්දකින්නට පුළුවන් වෙයි. නිවසේ අගහිඟතා තිබුණා නම් බඩුමලු විදියට හරි ලැබෙයි. දරුවෝ ගොඩාක් කියලවලා තියෙනවා රටේ ඉන්න අය බඩුමලු එවලා තිබුණා හිතලා කවුරු හරි ගෙනල්ලා දුන්නා. සමහර අය කවුන්සලට මුදල් බැර කරා. ඒ විදියට දරුවෝ කියලවලා එහෙම වෙනවා. මේ අපි කරන්නේ මේ ශක්තිය නිවැරදිව ආකර්ෂණය කිරීම. මේ සෝබාදහමේ තියෙන ශක්තිය. සෝබාදහම අපිට හැමදේම දීලා තියෙනවා වගකීම්. ඒව අපි හරියට අල්ලගන්න දන්නේ නැහැ. අපි අපේ හිතේ තියෙන මේ ඍණ සිතුවිලි බලවත් කරමින් ඉන්න එකයි කරන්නේ. මේ මගේ අභ්‍යාස කරන දරුවෝ කිසි කෙනෙක්ට විවේචන ඊළඟට ඉරිසියා කිරීම කාටවත් රීති මේකුත් කරන්න එපා. තමන් තමන්ගේ පාඩුවේ තමන්ගේ මනෝලෝකයට වෙලා සතුටින් ඉන්න. කාගෙවත් ගැන හිතන්න හොයන්න ඕනේ නැහැ. ඔබ නිවැරදිව ඉන්නවා නම් ඔබට ඒ ශක්තිය සියල්ලම මේ විශ්වය ලබා දෙනවා. ඒක තමයි නියමය. ඉතින් ඒක හරියට තේරුම් ගන්න මොන යථාර්ථයේ කොයි දේවල් සිද්ධ වුණා ඔබ ඔබේ මනෝලෝකයට යන්න. ඔබට අවශ්‍ය දේවල් ටික ඔබේ හිත ඇතුලේ තියාගන්න. ඔබට අනවශ්‍ය ඔබට බරක් වෙන ඔබට ඔබේ හිතේ සැනසීම නැති කරන කිසි දෙයක් ඔබේ හිත ඇතුලේ තියාගන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ආදරෙන් ජීවත් වෙන්න. හැමෝටම ආදරය කරන්න. කරන්න පුළුවන් පුංචි දේත් ඔබ කරන්න. අගේ කිරීම බලාපොරොත්තු වෙන්න. අපි අගේ කිරීම බලාපොරොත්තු වෙනවා කියන්නේ අපේ හිතේ මාන්නයක් අපි ගොඩනගා ගන්නවා කියන එක. ඉතින් හැම වෙලාවෙම තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා පමණක් වැඩ කරන්න හෘද සාක්ෂියට එකතු තමයි මට කියන්න තියෙන්නේ. මේක ඔබට ව්‍යාපාරික ස්ථානයටත් කරන්න පුළුවන්. දැන් මම මේ ව්‍යවසායක බලාගාරයේ දරුවන්ට දීලා තියෙනවා. ඒකට අත්‍යවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. හරි විදිහට තමන්ගේ ව්‍යාපාරය ගොඩනගා ගන්නට අවශ්‍ය නම් කවදාකවත් බිඳ වැටෙන්නේ නැතුව ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යන්නට ඕනේ නම් තමන්ගේ මානසික නිදහස තියාගෙන නිවැරදිව ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ නම් මේ හැම දරුවෙකුටම එතෙන්දී උදව් ලැබෙනවා. මොකද ඒක වීඩියෝ පාඨමාලාවක්. හැම දරුවෙක් වෙනුවෙන් මම එතෙන්දී අභ්‍යාස දීලා තියෙනවා, ගුරුකම් දීලා තියෙනවා, මේ ශක්තිය ආකර්ෂණය කරන ක්‍රම බොහොමයක් කියලා තියෙනවා. ගොඩක් වෙලාවට පිටරටේ ඉඳලා මුදල් එකතු කරගෙන ඇවිල්ලා ව්‍යාපාර පටන් ගන්න දරුවන්ට පුංචි
ආරංචි ව්‍යාපාර මොකද මම සෞභාග්‍ය රාජතුරට වැඩමුළුවේදී දරුවන්ව බලකන්නල ව්‍යවසායකත්වයට ගොඩනගලා තියෙනවා. ඒ ව්‍යවසායකත්වයේ විදිය ව්‍යවසායක ඉන් විදියට ගොඩනැගිලා ඉන්න දරුවන් සියලුම දෙනාට මේ වැඩමුළුව මම දීලා තියෙන්නේ මේ පාඨමාලාව. ඒකෙදි ඔබේ ව්‍යාපාර වැටෙන්නේ නැතුව ඔබට ඉදිරියට අරගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඊළඟට කියන්න තියෙන අනිත් විශේෂිතම දේ තමයි අන්තර්ජාලයෙන් මුදල් ලැබීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව. වීඩියෝ පාඨමාලාවක් වීඩියෝ 71ක් සහිත පාඨමාලාවක්. ඒකෙදි අන්තර්ජාලයෙන් විශ්වාසනීයව කිසිම ගැටලුවක් නැතුව මුදල් ගන්නට පුළුවන් හැම ක්‍රමවේදයක් පිළිබඳවම දැනුම ලබා දෙනවා. ඒ දැනුම අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නේ හැකියාව තියෙනවා. ඒකෙදි ඇක්ලික් පිළිබඳව නම් මම කතා කරන්නේ නැහැ. ඊට වඩා ස්ටෑන්ඩඩ් හොඳ සයිට්ස් පිළිබඳව තමයි ඉතින්දි කතා කරන්නේ, දැනුම ලබා දෙන්නේ. ඊට අමතරව කියන්නට තියෙන විශේෂිතම දේ තමයි ආශිර්වාද පළිඟු සහ හිරුමැණික් අනිවාර්යයෙන්ම වගේ මේ මේ සෞභාග්‍ය රන්තුරුතු මාර්ගෝපදේශණයට අත්‍යවශ්‍යයි. මොකද ඒකේ ලොකු උදව්වක් ලැබෙනවා. ඉහළ සංඛ්‍යාත අපි කියන තීව්‍රතාවය වැඩි වෙන. එහෙම නැත්නම් ශක්ති කිරණ ප්‍රමාණය වැඩි කරලා තමන් වෙතට ආකර්ෂණය කරන්න. හැබැයි ඔබ ඒක ලබා ගන්නට ඕනේ ණය වෙලා එහෙම කරලා බෑ. මම දීලා තියෙන අභ්‍යාස හරියට කරන දරුවන්ට විතරයි මම ඒක බලගන්න ලේවන්නේ. මොකද එහෙම නැතුව වැඩක් නෑ. හරි විදියට අභ්‍යාස කරන දරුවන්ට ප්‍රතිඵල ගන්නටයි ලබා දෙන්නේ. නිවැරදිව අභ්‍යාස කරන දරුවෝ ප්‍රතිඵල ලැබෙන දරුවන්ට ඒව ලබා ගන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් ආශිර්වාද පළිඟු තමන්ගේ නිවසටම ගෙන්වා ගන්නට පුළුවන් පිටරට දරුවන්ට. ඒක හරි විදියට ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ ඉන්ෂුරන්ස් කරලා ලබා දෙනවා. ඊට අමතරව අනිත් දරුවන්ට ලංකාවේ දරුවන්ට ගෙනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ශක්තිය නිවැරදිව භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් මතක් කරනවා. ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් සියලුම දෙනාට මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්නට, ඊමණී පාඨමාලාවට සම්බන්ධ වෙන ව්‍යවසායක බලාකාරයේ සෞභාග්‍ය රන්තුරුතු වැඩමුළුවට මේ ඔක්කොම හරිම පහසු විදියට දරුවන් රැකියාවල් කරන දරුවන්ට උනත් පහසුවෙන් මේ දේවල් අධ්‍යයනය කරන්නට තමයි මම නිර්මාණය කළා තියෙන්නේ. ඒක නිසා සූම් මීටින්ස් මේක කරනකොටම ඉන්න ඕනේ, කොහෙටවත් එන්න ඕනේ එහෙම නැහැ. ඔගොලන්ට ඔක්කොම දීලා තියෙනවා. ඔගොලන්ට නිවාඩු වෙලාවට මේ දිව අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. එතකොට අනිද්දේ තමයි මේ තමන්ගේ ගෙවත්ත බලවත් කිරීම හැම අතින්ම අවශ්‍යයි. මොකද නිවැරදිව තමන්ගේ ගෙවත්ත බලවත් කරලා නැත්තම් පුතේ ශක්තිය ලබා ගන්නට අමාරු. ඒ නිසා තමයි මේ ශාඛා හමුදාව පිළිබඳව දරුවන්ට කියලා දුන්නේ. මොකද ඒක අත්දැකපු මම මේ හැම දෙම මම අත්දැකපු දේවල් තමයි දරුවන්ට කියලා දෙන්නේ. මම ආදරේටයි මේවා කියලා දෙන්නේ. නැත්තම් මට මේව හංගගෙන ඉන්න පුළුවන් මොන වටද? මේ අවුරුදු අපි වැඩිම වුණොත් 90ක් 80ක් 90ක් ජීවත් වෙයි. ඒ කාලෙට මේ හැමදේම කරන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල් ඉතින් නිවැරදිව ඒ අභ්‍යාස ටික කියලා තියෙන විදිහට දරුවන්ට කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවතුණා මුණ ගහමු. මේ හැම දෙයකම දරුවෙන්ට උන පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා පේජ් එකේ ලින්ක් එක. පේජ් එකේ ලින්ක් එකට ඇවිල්ලා ශාරාජ්‍ය සිම්පල් ලයිෆ් FB පේජ් එකට එන්න. FB පේජ් එකේ උඩම තියෙනවා නිල් පාට අකුරු නිල් පාට කොටුවක සුදු පාට අකුරින් ලියලා සෙන්ඩ් මැසේජ් කියලා. ඒකට ක්ලික් කරාම ඔබට මගේ සහායකාවක් සම්බන්ධ කරගෙන උදව් ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව ශාරාජ්‍ය සිම්පල් ලයිෆ් YouTube channel එක subscribe කරලා පහල තියෙන bell icon එක click කරන්න all option එක යටතේ. ඒ ටික තමයි මට කියන්නට තියෙන්නේ නිවැරදිව අභ්‍යාස ටික දරුව කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් video එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි වගේ දරුවෝ හැමදෙනාටම.